ගාසා තීරයේ බරපතල සෞඛ්‍ය අර්බුදයක් නිර්මාණය වෙලානේ. අපි මීට කලින් වීඩියෝ එකකත් කිව්වා ගාසා තීරයේ පවතින දෙවැනි ප්‍රධානතම රෝහල මේ වෙද්දිව සදමීමේ තැනට පත් වෙලා තිබෙනවා. ගාසා තීරයේ වෛද්‍යවරුන් මොකක්ද කියන්නේ? අන්න ඒ කාරණේ පිළිබඳ අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත්. යුද්ධයක් ක්‍රියාත්මක වෙන මොහොතේදී තුවාලකරුවන් මරණකරුවන් අනිවාර්යෙන් වාර්තා වෙනවා. කුඩා දරුවෝ වැඩිහිටියෝ සියලු දෙනා පීඩාවට පත් වෙනවා. මේක ඛේදවාචකයක්. හැබැයි මේ වෙද්දී යුරෝපය හෝ වේවා අනෙකුත් රාජ්‍යයන් හෝ වේවා ඒ වගේම බටහිර ඇමරිකා එක්සත් ජනපදය හෝ වේවා ඔවුන් තේරුම් ගැනීමක් සිදු කළ යුතුව තිබෙනවා. මේ යුද්ධය නතර නොකළ හොත් තාමත් දරුණු මානුෂ්‍ය සංහාරයක් මේ ප්‍රදේශ ආශ්‍රිතව සිද්ධ වෙනවා. වෛද්‍යවරුන් කියනවා ගාසා තීරය හරහා මේ වෙද්දි රෝගීන් බොහෝ දෙනෙකු වේදනා නාශක සහ අවශ්‍ය කරන වෙනත් අවශ්‍ය වේදනා නාශක නැත්නම් ඇන්ටිබයොටික් කියන කාණ්ඩේ ඖෂධ වලට බොහොම යොමු වීමක් සිද්ධ වෙලා තිබෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔවුන්ගේ වේදනාව නතර කරන්න සහ අනෙකුත් වැඩපිළිවෙලක් කරන්න ඒ ඖෂධ ප්‍රමාණවත් තරම් නැති එක. Because of the shortage of the painkillers, we leave patients to scream for hours and hours. පැය ගණන් අපි ගාවට එන වේදනා බරිත වුණු රෝගීන් කෑ ගහනවා. හේතුව අපිට දෙන්න ප්‍රතිජීවක නැත්නම් ඇන්ටිබයොටික්ස් නැහැ, painkillers වේදනා නාශක නැහැ. ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ වහාම මේකට මැදිහත් වෙන්න ගාසාහි බරපතල සෞඛ්‍ය අර්බුදයක් නිර්මාණය වෙමින් පවතිනවා. රෝහල් 23ක් ගාසා තීරය තුළ තිබුණා. හැබැයි ඒවා කිසිවක් ක්‍රියාත්මක වීම දැන් ප්‍රශ්න සහගතයි. 12ක් මේ වෙද්දි తాවකාලිකව ක්‍රියාත්මක වෙනවා කියලත් මේ වෙද්දි වාර්තා වෙලා තිබෙනවා. කෙසේ වෙතත් සෞඛ්‍ය ඒජන්සි මේ වෙද්දි නැත්නම් සෞඛ්‍ය බලධාරීන් බරපතල ප්‍රශ්නයකට මූණ දීලා සිටිනවා. කොහොමද අපි මේ භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන්නේ? Depleted and already under rescued system මේ පවතින සිස්ටම් එක ඇතුලේ කොහොමද ආයුෂ වේද හරින්නේ කියන කාරණය ප්‍රශ්න සහගත පැමිණකට එනවා. IDF එක ප්‍රකාශ කරනවා systematically uses hospitals and medical centers for the terror activities. මේ සියලුම රෝහල් සහ අනෙකුත් ප්‍රතිකාර මධ්‍යස්ථාන බොහෝමයක් බෝම්බ භාවිත කර තිබෙන්නේ ඔවුන්ට අවශ්‍ය කරන්න වූ යුද්ධමය ක්‍රියාමාර්ග සඳහා කියන කාරණයක් ඔබ මතක තබා ගන්න. මේ තමයි සාමාන්‍ය සරල සැලැස්ම මේ මොහොතේදී අප සතුව තිබෙන